2025 ඉඳලා chartered accountancy අමාරු වේද? ඉතින් 2025න් පස්සේ chartered accountancy පටන් ගන්න ඉන්න ඔහු එම නැත්තම් දැනට chartered accountancy කරනවාට තියෙන ප්‍රශ්නයක් ඕක. අපි බලමු මොකද වෙන්නේ යන්නේ කියලා. ඉතින් chartered accountancy සම්බන්ධවට මොනවාම හරි ප්‍රශ්නක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙම නැත්නම් ඔයා channel එකේ දාලා තියෙනවා විල්ලා chartered accountancy කියන playlist එක යටතේ videos 150කට වඩා වැඩිපුර මේ channel එකේ කරලා තිනවා. ඒවත් ගිහලා බලන්න. ඒ වගේම විශේෂම කියන්න ඕන ඔයා chartered accountancy සම්බන්ධ තියෙන ඕනෑම ප්‍රශ්නයක් වාට අපේ chat group එකට join වෙන්න පුළුවන්. chat group එකේ ළමයි 4000ක් විතර වගේ ඉන්නවා. ඉතින් ඒ ඉන්න ළමයිත් එක්ක එකතු වෙලා ඔයාට chartered accountancy සම්බන්ධ තියෙන ඕනෑම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. ඉතින් මේ chat group එකට join වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලට මේ වීඩියෝ එක කරන මම chartered accountant කෙනෙක්, fellow chartered accountant කෙනෙක්. ඒක නිසා මම හිතන මේ සම්බන්ධයෙන් මට අවබෝධයක් තියෙනවා ඔයාලට මේ සම්බන්ධයෙන් උපදෙසක් දෙන්න කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන 2025 ජූනියර් ඔලිම්පස් වල දන්නවා chartered accountancy වල syllabus එක change වෙනවා. ඉතින් මේක කොහොමද බලපාන exam අමාරු වේද, ලේසි වේද, මොකක්ද වෙන්නේ කියන අපි බලාගෙන යමු. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඔයා දන්නවා chartered accountancy වල syllabus change එක ගත්තොත් syllabus change එකත් එක්ක අනිවාර්යයෙන්ම ලොකු challenges ටිකක් තියෙනවා. ඉතින් අනිවාර්යව පළවෙනි challenge එක තමයි curriculum එක හදනකොට, ඒ කියන්නේ syllabus එක හදනකොට ඒක හදන්න ඕන. ඒක global standard විදිහට හදන්න ඕන. මොකද කලිමුත් chartered accountancy CA institute එක මේක කළා. දැන් ඉස්සරහට focus කරන්න සිද්ධ වෙනවා යාළුවනි. විශේෂයෙන්ම ගත්තොත් ඇවිල්ලා new subjects, අලුත් subjects ගොඩක් වෙලාවට එන්න ඉඩ තියෙනවා. තාම හරියට දාලා නැහැ. හැබැයි මෙන්න මේ digital accounting, financial technology, data analytics සහ sustainability reporting පැත්ත මේ කට්ටිය ටච් කරන්න පුළුවන්. අලුත් සබ්ජෙක්ට් එකක් විදියට හරි, අඩුම ගානේ අලුත් ටොපික්ස් ටික විදියට හරි මේකට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔන්න ඔය කියන කාරණාත් එක්ක බලනකොට පොඩ්ඩක් chartered accountancy වෙනස් වෙයි කියන අදහසක් අපිට කියන්න පුළුවන් මේ යන ට්‍රෙන්ඩ් එකත් එක්ක. More emphasis on practical knowledge and case studies වල දානවා. chartered accountancy විතරක් නෙවෙයි, දැන් සීමා ගත්තොත් සීමාවල දැන් FLP route එක ගත්තොත් තනිකර තියෙන case study base එක විතර. ඉතින් chartered accountancy ACC වලත් ගොඩක් වෙලාවට තියෙන case study බේසිස්. ඉතින් ඒක නිසා ඉස්සරහදී ගොඩක් වෙලාවට chartered accountancy වල case study basis වලට මේක එන්න පුළුවන්. හැබැයි අර කටපාඩම් කරලා වාර exam එකේ ගොඩ යාමේ හැකියාවක් නැති වෙයි. මොකද කිලෝ වගේ කටපාඩම් කරපු exam එක pass වෙලා වාර chartered accountant කෙනෙක් වෙන්න බෑ. ඉස්සරහට අනිවාර්යයෙන්ම ඒ ඉගෙනගත්ත දේවල් practically apply කරන්න පුළුවන් නම් තමයි අනිවාර්යයෙන්ම වාට chartered accountancy වගේ qualification එකක් ඉස්සරහට complete කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් technology integration එක ගත්තොත් ඔයා දන්නවා automation සහ AI කියන ඒවා ගත්තොත් AI accounting වගේ දේවල් අනිවාර්යයෙන්ම වෙලා අලුත් ලෝකෙට ඇවිල්ලා තියෙනවා. මේවා සම්බන්ධ දේවල් අනිවාර්යයෙන්ම chartered accountants ලට බලපෑමක් වෙන නිසා chartered accountancy scope එකට උක බලපායි. ඒ වගේම accounting software ගත්තොත් මේ accounting software cloud based accounting එහෙම මේ කට්ටිය සමානට practical experience පැත්තට හරි එහෙම නැත්නම් වෙනත් එහා සම්බන්ධ දෙයකට අනිවාර්යයෙන්ම link කරන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් mastering AI tool ගත්තොත් එහෙම දන්නවා audit වලට AI tools පාවිච්චි කරන විදිය, data මේක data analytics වලට වගේ දේවල් වලට කොහොමද AI tools පාවිච්චි කරන්නේ, මෙන්න මේවා ලොකු බලපෑමක් වී technology integration එක අනිවාර්යයෙන්ම chartered accountancy වලට එකතු වෙන්න යනවා. ඉස්සරහා අලුත් syllabus එකත් එක්ක අනිවාර්යයෙන්ම මේක chartered institute එකට කරන්න සිද්ධ වෙනවා. ඒක ඊළඟට තමයි globalization of accounting standards ඔයා දන්නවා. අලුත් accounting standards ඇවිල්ලා globalization කියලා කියන්නේ දැනටත් ලංකාවේ තියෙන accounting standards international accounting standards වලට සමාන වෙනවා. ඒක නිසා මේ IAS base කරලා තමයි මේක ලංකාවේ තියෙන SLFRS සහ LKS හදලා තියෙන්නේ. ඉතින් මේක තවත් ඉස්සරහටත් මේක මේ කටට ගෙනියන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේමයි මේ cross border financial reporting සහ tax laws කියන ඒවා international ඒවත් ළමේවට ඇවිල්ලා සම්බන්ධ කිරීමේ හැකියාවක් ඉඩ තියෙනවා ඉස්සරහදී syllabus changes උත් එක්කම. ඉතින් අනිත් එක තමයි higher industry expectation. වැදගත්ම කාරණේ තමයි ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඉන්ඩස්ට්‍රි එක growing industry එකක් තියෙන්නේ. ගොඩක් accounting side එකට AI එක ඇවිල්ලා ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. accounting සහ finance පැත්තේ ඉන්න කට්ටිය ඉතින් chartered accountancy කියලා කියන්නේ මේ accounting සහ finance පැත්තේ කට්ටිය base කරන නිසා මෙන්න මේ AI වලට ඇවිල්ලා එහෙම නැත්නම් මේ industry වලින් බලාපොරොත්තු දෙන chartered accountant කෙනෙක් බිහි කරන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම chartered accountancy කියන එක ඉස්සරහට කරගෙන යන්න බැරි වුණොත් මෙන්න මේ හේතුව නිසා ඒ ඉන්ඩස්ට්‍රි වලට අවශ්‍ය වෙන ඒ ස්කිල් එක හදන ඇවිල්ලා දරුවෙක් හැදුවොත් මිසක් එහෙම නැත්නම් මේ chartered accountant ලගේ වැඩක් නැති වෙන්න පුළුවන්. දැන් මම වුණත් මම කලින් කියලා තියෙනවා PLC company එක CFO කෙනෙක් විදිහට මම වැඩ කරනදී මම
මම කොයිලාවක හරි ඉන්ටර්වයුව එකක් කරලා ළමයෙක් ගන්නකොට අනිවාර්යයෙන්ම එයාගේ ඒ ස්කිල්ස් පැත්ත බලනවා. මොකද ඒ කම්පැනි එකට ඒක අත්‍යවශ්‍යම දෙයක්. එයාලගේ ලීඩර්ෂිප්ස් ටික කොහොමද තියෙන්නේ, ස්ට්‍රැටජික් ඩිසිෂන්ස් ගන්න පුළුවන්ද මෙයාලට, ඩිජිටල් ලිටරසි මොනවද තියෙන්නේ, මොනව හරි ඇවිල්ලා ටෙක්නොලොජි පැත්තෙන් කෝසස් මොනව හරි කරලා තියෙනවද. මෙන්න මේක ගොඩක්ම වැදගත් වෙනවා. මොකද මේක ඉන්ඩස්ට්‍රි එකට අත්‍යවශ්‍යම දෙයක්, කම්පැනි එකට අත්‍යවශ්‍යම දෙයක්. කම්පැනි එකට ඔයා එක්සෑම් එකක් කටපාඩම් කරලා ආව කියලා ඔයාට ඇවිල්ලා කම්පැනි එක ජොබ් එකක් කරන්න බෑ ඉස්සරහට. මෙන්න මේ කියන ඉවත් එක්ක ඉස්සරහදී චාර්ටර්ඩ් එකවුන්ටන්සි කියන ක්වොලිෆිකේෂන් එක ගත්තොත් අනිවාර්යෙන්ම ලොකු චේන්ජස් වලට යනවා. ඒක නිසා අනිවාර්යෙන්ම මේක අමාරුයි කියලා කියන එකත් නෙවෙයි මම මෙතන විශේෂයෙන්ම කියනවාට. මේ චාර්ටර්ඩ් එකවුන්ටන්සි වල වෙනස්කම් ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් මේක අල්ලගන්න බැරි කට්ටියට අනිවාර්යෙන්ම චාර්ටර්ඩ් එකවුන්ටන්සි අමාරුයි. මේක හරියට අල්ලගත්ත කට්ටියට චාර්ටර්ඩ් එකවුන්ටන්සි ගොඩ දාගෙන යන්න පුළුවන් වේවි. විශේෂයෙන්ම ට්‍රේනින් පැත්ත ගත්තොත්, ඒ වගේ ඇසෙස්මන්ට් ගත්තොත් එහෙම සාමාන්‍ය දැනටත් තියෙනවා චාර්ටර්ඩ් අකවුන්ටන්ස් අකවුන්ටින් කරන ළමයින්ට ට්‍රේනින් රෙකෝඩ්ස් වලදී ෆිල් කරන්න මිනිමම් ඒරියාස් ටිකක් තියෙනවා. ඉතින් මේ ඒරියාස් ටික අනිවාර්යයෙන්ම ඉස්සරහට වෙනස් කරයි. ඒක නිසා ඒ ස්කෝප් එකත් අනිවාර්යයෙන්ම මේකත් එක්කම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් නිව් එක්සමිනේෂන් ෆෝමැට්ස් ටිකක් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම චාර්ටර්ඩ් අකවුන්ටන්ස් වෙනස් වෙනකොට ඔය එක්සෑම් එකේ ෆෝමැට්ස් ටික වෙනස් වෙන්න පුළුවන්, සමහර ස්ටේජස් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වාට මම කලින් කෝගේ ඇනලිටිකල් පැත්ත අනිවාර්යයෙන්ම දේ කේස් බේස් ක්වෙස්චන්ස් අනිවාර්යෙන්ම වෙනවා. ඉතින් අපි ඒ කාලේ මම ඒ කාලේ චාර්ටර්ඩ් අකවුන්ටන්සි කරනකොට ගොඩක් වෙලාවට ඩිරෙක්ට් ක්වෙස්චන්ස් ගොඩක් ඇහුවා. හැබැයි දැන් එහෙම අහන්නේ නැහැ. දැන් ඒවිල කේස් බේස් ක්වෙස්චන්ස් තමයි අහන්නේ. එතකොට ඔයාලා මොකක් හරි සිද්ධියක් දීලා සිද්ධියට අදාළව උත්තර ටික ඔයාට ප්‍රැක්ටිකලි එක්ස්ප්ලেইন කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ හොඳට මේකට ඔයාට එක්සෑම් එකට පුරුදු ඔයාට හැකියාව තියෙනවා නම් විතරයි ඔයාට මෙන්න මේ චාර්ටර්ඩ් අකවුන්ටන්සි වගේ දේවල් ඉස්සරහට පුරදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා දන්නවා එක්සෑම්ස් ගත්තොත් ඒක නිසා බිස්නස් ස්ට්‍රැටජි සිමුලේෂන්, ෆිනෑන්ෂල් ප්‍රොබ්ලම් සෝල්වින් වගේ මේ වගේ ඒ දේවල් ඇතුළත් කරන්න පුළුවන් මේ කට්ටිය චාර්ටර්ඩ් අකවුන්ටන්සි සිලබස් එකත් එක්ක. වැදගත් කාරණයක් තමයි ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් රික්වයර්මන්ට් එක. මම ගියා අනිවාර්යයෙන්ම චාර්ටර්ඩ් අකවුන්ටන්සි කියන එක කොහොමත් ප්‍රැක්ටිකලි ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක ගැන ගොඩක් පොරි වෙන ඉන්ස්ටිටියුට් එකක්. ඒක නිසා මේ කට්ටිය චාර්ටර්ඩ් අකවුන්ටන්ස් ලා කියලා බී කරන්නේ ප්‍රැක්ටිකල් අකවුන්ටන්ට් කෙනෙක්. ඉතින් ඉස්සරහටත් අනිවාර්යයෙන්ම මෙන්න මේ ටෙක්නිකල් ස්කිල් එකයි මැනේජරියල් ස්කිල් ඔක්කොම පුළුවන් එකක් හදන්න චාර්ටර්ඩ් අකවුන්ටන්සි වල එක්ස්පීරියන්ස් කැටගරි එක අනිවාර්යයෙන්ම ඉස්සරහට වෙනස් කරයි. ඉතින් ස්ට්‍රැටජිස් ටු සක්සීඩ් ද්වාරා විල එක්සෑම් එක හරියට ගොඩ දාගන්න නම් ඉතින් වැදගත්ම කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ යන AI changes කොහොමද දැම්ම යන්න ඕන, AI technology changes එක වාර්ත ඉස්සරහට යන්න ඕන අනිවාර්යෙන්ම. වාගේ ඒ global knowledge එක හදාගන්න IFRS වගේ මොනවා හරි international taxation සම්බන්ධ මොනවා හරි දේවල් තියෙනවා ඒවා ඉගෙන ගන්නවා. ඒ වගේම ඔයා දැනට job එකක් කරනවා නම් auditing side එකේ හරි මොනවා හරි qualification experience ඔයා දැනට job එකක් කරන කෙනෙක් නම් වාගේ leadership communication critical thinking මෙන්න මේවා ටික හදාගන්න. මොකද සමහර ළමයි ඉන්නවා business chartered accountancy වල මග හිර වෙලා ඉන්න කට්ටිය ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් මේ කට්ටිය සමහර ලාට අතාරින්න ඉඩ තියෙනවා. මොකද අර කලින් ආව සිලබස් එකකටත් වඩා වෙනස් දැන් අලුත්ම දේවල් වෙනකොට ඔයා හරියට අප්ඩේට් කෙනෙක් නෙවෙයි නේද අනිවාර්යයෙන්ම. මාට චාර්ටර්ඩ් අකවුන්ටන්සි කියන එක ඉස්සරහට අමාරු වේ. මෙන්න මේ කියන දේවල් ටික මම ඔන්න කියපු දේවල් ටික හරියට අල්ලගත්තේ නැත්නම් ඉතින් ඒක නිසා අප්ඩේට් පුද්ගලෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. AI tools automation මේව පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. international accounting standards සම්බන්ධ අවබෝධ කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම tax law සම්බන්ධයෙන් දේවල් ගත්තොත් ඒවා හරියට apply කරන්න පුළුවන් වෙන කෙනෙක් වෙන්නත් ඕන. ඉතින් ඒක නිසා අනාගතයේදී අනිවාර්යයෙන්ම chartered accountancy කියලා කියන්නේ challenging subject එකක්, challenging course එකක් වෙනවා අනිවාර්යයෙන්ම. හැබැයි ඒක success එක වගේ depend වෙන්නේ මෙන්න මේ අලුතෙන් ආපු technology සහ AI එක්ක කොච්චර දුරට ඔයාට යාම හැකියාවක් තියෙනවද කියන එක. ඒක නිසා මෙන්න වාගේ අලුත් skills ටික develop කරගන්න වාගේ chartered accountancy ලේසියෙන්ම කොට දාගෙන ඉක්මනින් chartered accountant කෙනෙක් වෙලා future එකට ගැලපෙන chartered accountant කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් වාගේ ගමනට සුබ පතනවා. අපි වාගේ ටික ආයෙසරක් හම්බෙමු.